වර්තමානයේ ටෙලි නාට්‍ය වලට අපේ ප්‍රේක්ෂකයන් බැඳෙන්නට බොහෝ කාලකට ඉස්සෙල්ලා අපි දවස ගෙවුනේ ගුවන් විදුලියත් එක්ක. ඒ දවස්වල සඳුදා රාත්‍රී 8:30ට හැම ගුවන් විදුලි ශ්‍රාවකයෙක්ම එකතැනකට රොක් වුණා ගුවන් විදුලියක් ගාවට ඒ ජනප්‍රියම නාට්‍ය සවන් දෙන්නට. මුවන් පැලස. මුවන් පැලස පස්සේ කාලේ නව මුවන් පැලස වුණා. ඉස්සෙල්ල මේක විකාශ වෙලා තියෙන්නේ බදාදා. කොයි හැටෙවෙතත් අපිට හුරු සඳුදා. මේ මුවන් පැලස කතාව කතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් ඒ අවධියේදී අදම් භික්ෂුන් වහන්සේලා ධර්මදේශනාවට වඩින්නේ මුවන් පැලස විකාශය වුණාට පස්සේ කියලා ඒ කාලේ කතාවකුත් තිබිලා තියෙනවා. ඒකට හේතුව මොකද ආවට වැඩක් නැහැ සමහර වෙලාවට ඒ මේ බණ අහන්න ඉන්න පිරිස මුවන් පැලස බලනවා. එහෙම නැත්නම් උන්වහන්සේලාත් මුවන් පැලස අහනවා. කොයි හැටදත් මේ කියන අවධියේදී ගමක ගුවන් විදුලිය කියන්නේ සුකෝපභෝගී භාණ්ඩයක් නිසා මුවන් පැලස විකාශය වෙන විට සියලු දෙනා ගෙදරටම එක ගෙදරකට රොක් වෙන ලකුණුත් අපේ ඈත ගම්වල තිබුණා කියන එක අමතක කළ යුතු නැහැ. කොයි හැටවෙතත් මුවන් පැලස ආපු චරිත අපේ ප්‍රේක්ෂකයන් ඉස්සල්ලාම හැඩරුව හදාගත්තේ තමන්ගේ ඔළුවේ. ඊට පස්සේ තමයි මේ චරිත සිනමාවේ දැක්කේ. මුවන් පැලස ටෙලි නාට්‍යයක් බවටත් පරිවර්තනය පස්සේ කාලේ නමුත් චිත්‍රපටයක් හැටියට මේ මා කතා කරන්නට යන බිනරමලී චිත්‍රපටයෙන් පසු මුවන් පැලස නමින් චිත්‍රපට ත්‍රිත්වයක් හැදුනා. මුවන් පැලසේ කදිරා කියලා තව චිත්‍රපටයක් ආවා. බිනරි සහ සුදු බණ්ඩා කියලා තවත් චිත්‍රපටයක් ආවා. බින මුවන් පැලස කෙතරම් ජනප්‍රියද යන්න ඊට උදාහරණයක්. හැබැයි දැන් මේ බිනරමලී කතාවේ මුල් කොටස ගැන නැත්නම් මුවන් පැලසේ මුල් යුගය ගැන. මුවන් පැලසේ මුල් යුගය අපේ ගුවන් විදුලියේ විකාශය වුණාට පස්සේ ඒ රචකයා වෙච්ච මුදලිනායක සෝමරත්න තමම්ම චිත්‍රපටයක් නෙබදවා අධ්‍යක්ෂණය කරන්නට සූදානම් වුණා. ඒ මුවන් පැලස කතාව පාදක කරගෙන එහි නම වුණේ බිනරමලි. ගුවන් විදුලි නාට්‍යයක් හැටියට ඒ කෙතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් මුදලිනායක සෝමරත්නගේ චරිත නිර්මාණයන් ඒවා ඒ ගම්වල ඒ පුද්ගලයන්ගේ ජීවිත ලක්ෂණ සමග බද්ධ කරන්නටත් ඒ වගේම ඒවා සාමාන්‍ය ජීවිතය සමග ගලපන්නටත් බොහෝ දෙනා පෙළඹුණ බව ඒ යුගයේ පරන්නන්ගේ මතකයේ තිබෙනවා. බිනරමලි චිත්‍රපටය ආරම්භ වන්නේ මේ බිනරමලි ජීවත් වෙච්ච මුවන් පැලස ගම්මානයට එන සිඤ්ඤා එන තැනින්. සිඤ්ඤා කියන්නේ පිට ඉඳන් එන වෙළෙන්දෙක්. සිඤ්ඤා බිනරිට මුණ ගැසෙනවා. මේ රෙදි වෙළෙන්දා ගමෙන් ගමට යනකොට එන එක මුවන් පැලසේදී බිනරි හම්බුණාට පස්සේ බිනරගෙන් වතුර වීදුරුවක් ඉල්ල ගන්නවා. සිඤ්ඤා වතුර වීදුරුව බොනකොට බිනරමලිගේ තාත්තා ගුරුහාමිත් ගෙදරට එනවා. ගුරුහාමිට මේ මනුස්සයා හුරුයි. බලනකොට මීට අවුරුදු ගණනාවකට කලින් මේ ගමේ වෙළඳාපේ ආපු මනුස්සයාගේ පුත්‍රයා. පැරණි හිතවතෙක්ගේ පුතෙක්. මේ නිසා මේ රෙදි වෙළෙන්දාට ගුරුහාමි කියනවා වා මින් පස්සේ එනකොට මේ ගමේ මේ ගෙදර නවතින්නට පුළුවන් කියලා. මේ නවාතැන් ගැනීමට ලැබිච්ච ඉඩ වරප්‍රසාද අතර සිඤ්ඤයි බිනරමලී අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙනවා. හැබැයි බිනරමලීට ෆුල් ට්‍රයි එකක් දානවා ඇගේ මස්සිනා වෙච්ච වෙඩික්කාරය. හැබැයි වෙඩික්කාරයාට අම්මා තාත්තා එච්චර මනාපයක් නැහැ. ඒ විතරක් නෙවෙයි බිනරමලී කැමතිත් නැහැ. වෙඩික්කාරයාත් මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. වෙඩික්කාරයා ගමේ හිටපු ආරච්චිලත් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණයක් කරන්නට සූදානම් වෙනවා. බිනරමාලිගේ පැත්තට ඉන්නේ සුදු බණ්ඩා විතරයි. සුදු බණ්ඩා කියන්නේ ගමේ ඉන්න තරුණෙක් ප්‍රේමය නොකිව්ව ප්‍රේම කරන එකම තරුණයා තමයි සුදු බණ්ඩා. වෙඩික්කාරයා සුදු බණ්ඩායි අතර අරගලයක් ඇති වෙනවා. අන්තිමට සුදු බණ්ඩාට හිරයන්ට සිද්ධ වෙනවා. බිනරමාලි සිඤ්ඤව විවාහ කරනවා. හැබැයි සිඤ්ඤොත් තමන්ට පුරුදු වෙරදාම අතහැරලා ගමේ ගොවිතැන්ට බහිනවා. ගොවිතැන්ට බැස්සර ගමේ අනික් මිනිසුන්ගෙන් මේ මනුස්සයාට ඉඩක් හම්බෙන්නේ නැහැ. මේ නිසා පුරු සිද්ධ වෙනවා ආපහු පුරුදු වෙනදාමට යන්ට. ඒ දවස්වලම අලියෙක් ගහලා බිනරමලිගේ තාත්තා මිය යනවා. අම්මත් නැති වෙනවා. අන්තිමට බිනරමලි තනි වෙනවා. වෙඩික්කාරයා ඇයව විවාහ කරගන්නවා. ටික කලකින් වෙඩික්කාරයා හින්දා ඇය මවක් බවට පත් වෙනවා. හිරෙන් නිදහස් වෙලා ඉන්න සුදු බණ්ඩාට මේ තොරතුරු හම්බ වෙනවා. ඔහු සිඤ්ඤව සොයාගෙන ගිහලා බිනරමලිව මුණගස්සනවා. මේ දෙන්න දරුවත් එක්ක පැනලා යද්දි වෙඩික්කාරයා වෙඩි තියනවා. සිඤ්ඤව මැරෙනවා. වෙඩික්කාරයාත් මැරෙනවා. අන්තිමට සුදු බණ්ඩත් බිනරමලි දෙන්න අනාගතය බලා කරන්ට පටන් ගන්නවා. මේ තමයි බිනරමලි චිත්‍රපටයට පාදක වෙච්ච කතාව. මේ කතාව සති ගණනාවක් තිස්සේ වසර ගණනාවක් තිස්සේ ගුවන් විදුලියේ විකාශය වෙච්ච කතාවක්. මේ කතාව රචනා කළෙත් මුදලිනායක සෝමරත්න.
මේ චිත්‍රපටයේ ගැන කියන්නට පෙර ජයවිලාල් විලේ කොට අපේ ප්‍රවීණ සිනමා විචාරකයා දියපු තනකින් මම පටන් ගන්නට කැමති 1969 අගෝස්තු 10 වෙනිදා බිනරමලි කතා රචක අධ්‍යක්ෂකවරයා වෙත තමා මැව් චරිතත් ඔවුන් ජීවත්වන පරිසරයත් ඔවුන්ගේ සිතුම් පැතුම් පිළිබඳව නියම අවබෝධයක් තිබුණු බව පෙනේ. බිනරමලි කාර්මික අධ්‍යක්ෂකවරයා තුල සිනමා ශිල්පයත් සිනමාත්මකව කතාව කීමත් ජන නිපුණත්වයක් තිබුණු බවද පෙනේ. මේ දෙක එකලස් වීම හොඳම සිංහල චිත්‍රපටයක් බිහිවීමේ නොවරදින මගක් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. ඒක තමයි වෙන්න ඕනේ. හැබැයි බිනරමලි සිංහල සිනමාවේ මේ සියලු දේවල් මැද්දේ ඒ ඉහළ මට්ටමෙන් නොතිබුණේ ඇයි? මෙන්න මෙහෙමයි ඊළඟ වාක්‍ය වෙන්නේ. අධ්‍යක්ෂකවරු දෙදෙනාගෙන් එක්කෙනෙක්වත් ජවනිකා කැපීමට කතුර පාවිච්චි කිරීමේදී නිර්ලෝභී වූ බවක් නොපෙනේ. එක්කෝ කැමරා ශිල්පී නිහාල්සිංහගේ දර්ශන කපා දැමීමට සංස්කාරක නිහාල්සිංහ මලි වී ඇත. නැත්නම් කතාරච්චක සෝමරත්නගේ ජවනිකා කැපීමට අධ්‍යක්ෂක සෝමරත්නද අකමැති වී ඇත. මෙන්න මේක තමයි බිනරමලි ගැන සිද්ධ වෙන කතාන්දරය. බිනරමලි චිත්‍රපටය දේශීය ජීවිත ඇසුරු කරගත්තු චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටය පුරා තාම විශාල නළුනිළි සංඛ්‍යාවකුත් චරිත නිරූපණය කළා. ප්‍රධාන චිත්‍රපටයේ නිෂ්පාදක අධ්‍යක්ෂකවරයා බවට පත් වෙන ප්‍රධාන චරිතය රඟපාන්නෙත් නැත්නම් සුදුබණ්ඩාගේ චරිතය රඟපෑවෙත් මුදල නායක සෝමරත්නම් වීම විශේෂ කාරණාවක්. මේ චිත්‍රපටය ඉතාම සෝමදාසල් විරගල ඉතාම ජනප්‍රිය ගීත රාශියක් චිත්‍රපටය වෙත ඉදිරිපත් කළා. අදත් ඒ ගීත ජනප්‍රියයි. රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ කියන ගීතය වගේම මල් මල් වනමල් මැද බිනරමලි කියන ගීතය. මේ ගීත අදටත් අපේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය ගීත බව අමුතුවෙන් කිව යුතු නැහැ. කොයි හරි වෙලාවත් මේ චිත්‍රපටය ඉතාම අපූර්ව චරිත නිරූපණ කළා ඩී.ආර්. නානායක්කාරත් පියදාස ගුණසේකරත්. ලාංකික සිනමාවේ වැඩිය කතා නොකරපු නළුවෙක් පුනා මේ සම්මාන ඉතිහාසයේදී පියදාස ගුණසේකරගේ යුගය තුළ කෙසේ වෙතත් ඉතාම අපූර්ව ප්‍රතිභාපූර්ණ නළුවෙක් බව ඔප්පු කරන වෙළික්කාරයාගේ චරිතය රඟපාපු අවස්ථාවත් ඩී.ආර්. නානායක්කාර චිත්‍රපටයේ ආරච්චරගේ කරපු චරිතයත් තාම ඉහළ රඟපෑම් හැටියට සලකනවා. ඒ වගේම ගුරුහාමි ලෙස ධර්මශ්‍රී මුණසිංහ රඟපාපු අවස්ථාවක් කැපිපෙනවා. මේ චිත්‍රපටයේ බිනරමලි ලෙස රඟපාමින් තමයි ස්වර්ණ කහවිට මුල් වතාවට ප්‍රධාන සිනමාවට එන්නේ. ඇයට පෙර රඟපෑවේ රහස් දූපත කියන චිත්‍රපටයේ පමණයි. මේ රඟපෑම වෙනුවෙන් ඇයට ඒ අවුරුද්දේ හොඳම සරසවීය සම්මානය දිනා ගන්නට ලැබුණා. තමන්ගේ ප්‍රථම වෘත්තාන්ත චරිතයේදී සම්මාන දිනා ගන්නට ඇයට ඉඩකඩ ලැබීම ඉතාම වැදගත් කාරණාවක්. කොයි හේතුවත් විලේ ගොඩයන් මෙන්න මෙහෙම කියනවා. බිනරමලි ලෙස රඟපාන ස්වර්ණ කහවිටට ලැබී ඇත්තේ දුෂ්කර චරිතයක් බවත් මේ ප්‍රධාන කොටස් නිරූපණය කරන ප්‍රථම වතාව බවත් සලකන කල ඇගේ රඟපෑම් නරකමයයි කිව නොහැකි නමුදු ඇය දෙබස් කීමේදී දක්වන ආරූඪ කරගත් ස්වභාවය ඇගේ චරිත නිරූපණ දුබල කරන බව කිය යුතුයි. ඇගේ කතා ස්වරූපයේ ඇත්තේ වන්නියේ ගැමි කෙල්ලකගේ අහිංසකත්වය නොව ඉංග්‍රීසියෙන් සිංහල කතා කරන්න හදන්නියකගේ කෘතිම ගතියකි. මොද චිත්‍රපටයේදී ඩී.ආර්. නානායක්කාර ආරච්චිලගේ චරිත රඟපානවා. ඊට පෙර ආරච්චිල ලෙස රඟපානවා සිකුරු තරුව චිත්‍රපටය. හැබැයි ආරච්චිලලා එක වුණාට ඩී.ආර්. නානායක්කාරගෙන ආරච්චිලලා දෙන්නේ හැටියට මේ සිනමා රංගනය ගැන ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම දක්වා සිටිනවා. පියදාස ගුණසේකරගේ ඩී.ආර්. නානායක්කාරගේ රංගනයම මේ බිනරමලි චිත්‍රපටයේ ඉතිහාසයේ එක් වැදගත් තැනකට පත් කරගෙන තිබෙනවා. මේ බිනරමලි චිත්‍රපටය 1970 අවුරුද්දේ හොඳම තිරනාටකය සඳහා තිස්ස අබේසේකරයන්ට සම්මාන දිනා දෙනවා. තිස්ස අබේසේකරයන් මුල් වතාවට වෘතාන්ත සිනමා අධ්‍යක්ෂ තිරනාටක රචනයට එකතු වෙන්නේ බිනරමලි චිත්‍රපටයත් එක්ක. හොඳම නිළිය ලෙස ස්වර්ණ කහවිටත්, හොඳම සහාය නළුවා ලෙස පියදාස ගුණසේකරත්, හොඳම සහාය නිළිය ලෙස ශාන්ති ලේකාත්, මහගම සේකරයන් රටකින් රටකට පාර අසාගෙන වෙනව කියන ගීතය වෙනුවෙන් හොඳම ගීත රචනයටත්, එහි ගායන වෙනුවෙන් WD අමරදේ වෙනුත් සම්මාන දිනා ගන්නවා. ඒ වසරේ හොඳම චිත්‍රපටය හැටියට සම්මාන දිනා ගන්න බිනරමලි චිත්‍රපටය. හැබැයි අධ්‍යක්ෂණය උදෙසා සම්මානයක් පිරිනමින්නේ නැත. මේ චිත්‍රපටය ගැන ප්‍රවීණ විචාර ගාමිනි වේරගම දේශීය සිනමා වංශය මුල්කොතේ වෙන මෙහෙම සඳහන් කරනවා. ගැන විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. ඩී.බී. නිහාල්සිංහ වනාන්තරයේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය බවට පත් කරන්නේ නම් එය සප්‍රාණික කරුණේ ඇල්විටිගල නිර්මාණය කරන නාද මාලාවයි. මේ චිත්‍රපටය ගැන වැදගත්ම දෙයක් වුවත් චිත්‍රපටය
ගැන අර විලේකල කිව්ව කාරණාවක් ලෙහෙසියෙන් නමතක කරන්නට බෑ. මොකද රූප රචනයේදී නිහල් සිංහයන් මේ හුදුරු වනපෙත අපූර්වට රූපගත කරනවා. හැබැයි චිත්‍රපටය කවර හෝ තැනකින් හොඳින් සංස්කරණය නොවීම කමක් නැහැ. කොයි හේතුවද බිනරමලී චිත්‍රපටය නිෂ්පාදනය අධ්‍යක්ෂණය කතාව සහ දෙබස් මුදලි නායක සෝමරත්න. තිර නාටකය තිස්ස අබේසේකර. කැමරාව සංස්කරණය සහ කාර්මික අධ්‍යක්ෂණය ඩී.බී. නිහල්සිංහ. සංගීත අධ්‍යක්ෂණය සෝමදාස ඇල්විටිගල. මාගම සේකරයන් රචනා කළා රටකින් රටකට පාර අසාගෙන ඩබ්ලිව්.ඩී. අමරදේවයන් ගායනා කළා ධර්මසිරි ගමගේ රචනා කළා ජේ.ඒ. මිල්ටන් පෙරේරා ඇතුළු පිරිස ගායනා කරපු රන් පොකුණෙන්දිය නාගෙන එන්නේ කියන ගීතය. මුදලි නායක සෝමරත්නන් ගීත රච ගීත දෙකක් රචනා කරනවා. සුජතා අත්තනායක ගායනා කරපු මල් මල් වන මල් මැද පිපි බිනරමලී කියන ගීතයත් නන්දා මාලිනි ගායනා කරපු වනන්තරයේ කඳු වලියේ කියන ගීතයත්. මේ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය කළේ ගුණරත්න රත්නායක, නටුම් අධ්‍යක්ෂණය කළේ ශ්‍රී වසන්ත කුමාර. බිනරමලී චිත්‍රපටය ප්‍රධාන චරිතය නිරූපණය කළා ස්වර්ණ කහවිට. ඒ වගේම වික්‍රම බෝගඩ සිඤ්ඤෝ ලෙස රඟපෑවා පියදාස ගුණසේකර, වෙඩිකාරයා ලෙස රඟපෑවා ඩී.ආර්. නානායක්කර, චිල් ලෙස රඟපෑවා මුදලි නායක සෝමරත්න, සුදු බණ්ඩා ලෙස රඟපෑවා ශාන්ති ලෙකා, කිරියම්මා ලෙස රඟපෑවා ධර්මශ්‍රී මුණසිංහ, ගුරුහාමි ලෙස රඟපෑවා කින්ස්ලි දිසානායක, ගොළු බණ්ඩා ලෙස රඟපෑවා ගැමුණු විජයසූරිය, රංහාමි ලෙස රඟපෑවා සුමන අමරසිංහ, සොබණි ලෙස රඟපාදී සිරල් වික්‍රමගේ ගායකයා ලෙසත්, විජයරත්න වරකාගොඩ හීම් බණ්ඩා ලෙසත්, ඒ.පී. ගුණරත්න දන්දෙනිය රාල ලෙසත්, ඇනස්ලි ඩයිස් ලොකු හප්පුහාමි ලෙසත්, බර්ටි ගුණතිලක මුදලාලි ලෙසත් රඟපෑවා. ඇග්නස් ශ්‍රී වර්ධන, ශ්‍රී ධර්මසේන, ගුණමති මද්දුමගේ ශ්‍රීමා ශ්‍රීවර්ධන, ලිලියට් එදිරිසූරිය, සුභද්‍රා සිල්වා, සී.බී. රත්නායක, සුසිලා පද්මිනි, සමුවෙල් රොඩ්රිගෝ, සෝමරත්න රාජපක්ෂ, මොහමඩ් රාෆිස්, සිරිසේන එල්ලාවල, ඒ.එම්. සිරිසේන, ඒ.ජී. මැන්ඩිස්, අශෝක ආබ්‍රු, ඩී.ඊ. මාන්නපෙරුම, ජයසේන එල්ලාවල, දේවිකා කරුණාරත්න, නන්දා විලේගොඩ, රංජනය සේන සේනාරත්න, ලීලා බියට්‍රිස්, ඇරංගනේ සෙනෙලතා, ඇසලින් පතිරත්න, මියුලින් සිල්වා, චන්ද්‍රා පෙරේරා, ලතා ඇඹුල් දෙනිය, මල්ලිකා පීරිස්, ආර්.ඒ. ජයලත්, විජය කෝන් බණ්ඩා සහ තනුජා එල්ලාවල බිනරමලී චිත්‍රපටයේ චරිත නිරූපණය කරනු ලැබුවා. මේ අතරින් කිංස් දසානායක බිනරමලි චිත්‍රපට මාලාවෙන් පරිබාහිරව බිනරමලි චරිත ඇතුරගෙන නැතහොත් බිනරමලි චිත්‍රපටයේ රචිත වෙන කොටස වෙච්ච සුදු බණ්ඩා බිනරිසා සුදු බණ්ඩා කියන චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළා බොහෝ පසු කාලෙක. මේ චිත්‍රපටයේ මංගල දර්ශනය මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහලේ පැවැත්වේ. එවකට සංස්කෘතික අධ්‍යක්ෂක හේමසිරි ප්‍රේමවර්ධන සහ එවකට ශිලෝන් තීඩ සමාගමේ අධ්‍යක්ෂක දුරේ දරූ ඇල්බර්ට් පේජ් මහතරුන්ගේ ප්‍රධානත්වයෙන් චිත්‍රපටයේ මරදානේ එල්ෆින්ස්ටන් වැලවත්තේ රොක්සි ග්‍රෑන්ඩ් පාස් අශෝකන් නුගේකොඩ නිව් මෙට්‍රෝ මාතර බ්‍රෝඩ්වේ මහනුවර වෙල්ස් මිගමුවේ රීගල් කුරුණෑගල ඉම්පීරියල් ගාල්ලේ ක්වීන්ස් ගම්පා පල්බිකෝල් අම්බලංගොඩ රීගල් පානදුර ඉම්පීරියල් මහරගම නැෂනල් අම්පාරේ රීගල් බදුලේ කිංස් රත්නපුරේ ඉම්පීරියල් යන සිනමා ශාලාවල තිරගත වුණා. බිනරමලි චිත්‍රපටය මා කුඩා කල නරඹා තිබුණේ කුරුණෑගල ඉම්පීරියල් සිනමාහලේ. මේ චිත්‍රපටය ජන මගේ එදා රූපගත කිරීමේ මතකය ඉතා මල්පයි. පෞද්ගලික කාරණාවක් කියනවා නම් මා සිනමාව ගැන බොහෝ කතා කියද්දී එකල මගේ පියාණන් මට විහිළු කරන්නේ බිනරමලි බලන්නට ගොස් ඔහුට බිනරමලි චිත්‍රපටය නරඹන්නට මා ඉඩ නොදුන් බවත්, චිත්‍රපටයේ එන දැවැන්ත රූප රාමුවලට බිය වී මා කෑ ගැසූ නිසා මා වඩාගෙන සිනමාහලින් එළියට යන්නට සිදු වූ බව කෙසේ හෝ වේවා ඒ නොවන්නට එසේ බිනරමලි වැනි චිත්‍රපට බලන්නට මෙබඳු දිනපතා වැඩසටහනක් ගෙන එන්නට මට හැකියාවක් ඇති නොවනු ඇත.